අමි. මේ නික්‍චිතමහොට, රනිල් වික්තුම සිංහ සහ ගෝටහබේ රජපක්සගෙනන මිනිීමරු කාලකන්නේ හොඳින් හෝ නරකින් කොහොමරි ආණඩු කරගනයන් උත්සාහැක ඉන්නවා. මේ සඳහා මේ පාහරයෝ ආණ්ඩුවේ නිළමරෝ දිගෙන් දිගටම මිනිස්සුන්ට විුද්ධෝ පාවිච්චි කරන පටන් අරන්තියෙනවා. එමනත් තා අහිංසක නිරයුධ ජනතාවට පහරදීලා මේ සටන් මර්ධනය කරන්නත තමයි මේ වර්තමාන කාලකන්නේ පහරආණ්ඩ උත්සාහ කරම ං ඉන්නන්නේ. ත්වට, කොහොමට මූුණ දෙදන්න කියෙ අදවුවට බරපතල ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. මිට්ටෝර්ණනි අපේරටේ පවතින අපරාධ නීතිය අනුව එකන් අප්‍රාධ නඩුජාන සංග්‍රහය සහ අනිකුත් නීති අනුව ඔබට අයිතියක් තියෙනවා ඔබට පහර දෙන කෙනෙකුට පෙරලා පහරදේ. ඒ අයිතිය ඔබට පොලිසිට හමුදාවට විතරක් නෙමෙයි මේරට ඉන්න ඕනෑම ජකතිකුට ඒරිව පාවිච්චි කරන අයිතියක් තියෙන. මේක සාමාන්‍යෙන් විවහර භාෂාවයෙන් කියනවන, හෙමනැතං නෛතික භාෂාවෙන් කියනවනං මේකට අපි කියන්නේ ආත් මාරක්ෂාවය අයිතිය කියලා ෙල්් ඩිෆෙන්න්ස් කියෙක අපි සියලුම දෙනට පාවිච්චි කරන අයිතියක් තියෙනවා. නිරායිුද අපට කිසියම් කෙනෙක් මර්ණ තර්ජනය කරන වනං අපේ අතපය කඩන්න හදනවනං, අපේ ජීවිතට අනතුරක් කරනවනං අපට අයිතියක් තියෙනවා අපට මරණ තර්ජනය කරන පුද්ගලයාගේෙන් බේරින්. ඒ බේරීමේ අයිතිය ඒ පුද්ගලගේ මරණයදක් මරණයෙන් කැළවරීමේ හැකියාවක්තියෙනවා. එක ඇනේ කිසියම් පුද්ගලෙක් ඔබ නිරායිදයිඉදිද්දි, ඒ පුද්ගල නීති විරෝධියය විිදිහට ඔබට ගහනවනං ගහලා ඔබ මරණ තත්වකට පත්වෙන වන. එමන තම් ආනිට අරගන ඇවිලා නිරායිඩ ඉන්න ඔබට කිසිදු හේතුවක් නැතුව, වැඩි තියෙනවන ඒ අදාල පුද්ගලයාගේ ජීවිතය අවසන් කරලාහරි ඔබේ ජීවිතය බේරගන්න ඔබට අයිතියක්තියනවා මේක ඔබ එක ජීවිතය විතරක් නෙමේ ඔබගේ දේපල අරක්ෂා කරගැනීම සඳහත් මේ අයිතිය පාච්චිකිරීමේ හැකයාවක්තියනවා. ඒ විතරක් නෙමේ ඔබට විතරක් නෙම සහ ඔොලාට ඔබේ ලඟ ඉන්න සහෝදරයාගේ. එම නැතම් තමන්ගේ මිත්‍රයාගේ නැත්තම් තමඟක් ඉන්න සටන් සගයටගේ ජීවිතයට කිසියම් අයු සන්නද පිරිසක් එම නැත අයුද නැතුව හරි විශෂ විශාලපශයෙන් මර්ධනේ පාවිච්චි කල ෙමනත්තම් අතපේ පාවිච්ිරල එමනත්තම් බෝම්බිය පාවිච්චි කරලා උන්ඩේ පාවිච්චි කරලා ඕගේ ජීවිතයට අනතුරක් කරනවනං ඒකට පෙරනා පහර දෙන්න අපේරටේ අපරාධ නීතියනුව ඔබට අයිතියක් තියෙනවා. ඒක සිද්ධ වෙන්න මෙන්න මේ විදිහයට. අපේ හිතමු ඔබට හමුදාව වැඩිතියන්න ටේනවා. එමනත්තං ඔය නිල ඇදම ඇදගත්තු නිලකබය දාගත්තු ආ්ඩුවේ නිලමැරය. ෝටබේ රාජපක්ෂ දීපු චූන්න්නකානුව නැතන් ගෝටගේ ඇටතලීමේ අභෂතාවය වෙනුවෙන් තුවක්කෝ පාවිච්චි කරලා ඔබට වැඩිතියන්න ටාපෝවස්ථාවකදී ඔබට අයිති්‍ය අත්තිනෝ පොල්ල කරගන උග ලුව පැෙල්න්න ගාහන්න. ඒවිත්ත රක්න මේ ළඟඉන්න කෙනෙකුට අයිති්‍ය අත්තියනෝ ගගේ කකුල් දෙක කඩන්න. ඒම කරන්නේ ඒ පුද්ගලයාගෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මොකද සාමාන්‍යින් වඋබදන්නවා පිස්සු බල්ල අපි දැක් කොත් අනිවාර මේ පිස්සු බල්ල අපට නවත්තන්න සිද්ධ වෙනවා. ැතුව පිස්සු බල්ල ඕනොට ොඩා අපි හුරතල් කරොත් සිද්ධ වෙන්නේ ඒ බල්ලලා මුළු ගමේමින්නෙවුන් හපනවා. ඉට පස්ස වෙන්නේ ජලබීතිකාවේ මුළු ගමේමින්නෙ උන්ට මැරෙන්න්න. අන්න ඒ තීරිය තමයි මේ වෙලාව අපේ සමාජයේ සිද්ධවෙමෙන් තියෙන්නේ. මේ ආණ්ඩුවේ නිලමරයෝ? මේ පාහරයෝ ඉතිහාසය පුරාමකරෙත් මෙන්න මේ වගේ ජනතතා දරෝහිල් වැඩ. මේ කාලකන්නින්ට විරුද්ධව ජනතාව නැගී නොසිටිනතාක් කලාක් මුන් මේ සෙල්ලම කරගෙන යනවා. අපි නිරන්තරම කියපු කතාවක් තමයි හමුදවෙසා පොලිසි ඉහෙන නිලධාරින් කියල කියන්නේ පුංචි මොලක් තියෙන ලොකු එඟක් තියෙන සත්තු ජාතිය. මුන්ට නිර්මාණ ශීලිවහිතන්නට බෑ. හොඳ නර්ග මුට තේරෙන්නේෙ නෑ ගඳ සුව මුන්ට තේරෙන්නේ නෑ මුන්ට තේරෙන්නේ වැඩි කියපංකිවුවොත් වැඩිතියන්නයි ගහපංකිවුවොත් ගහන්නයි විතරයි. කොටම මුන්ට හිතල දෙයක් කරන්නට බෑ. ඒවගේ සත්තුට අපට... සාමාන්‍ය මිනිෙකුට කතාගන්න භාසාාවෙන් කතා කරලා බේරන්න බැරි බව පහුගේ කාලය පුරාම අපි අ්දැකීමෙන් දැක්ක. එනිසා මිටෝර්ණී ආම්නාරක්ෂාවේ අයිතිය භාවිතාකිරීම හැරණුකොට වර්ධමාන සමාජයට වනිවිකල්පයක් නෑ. මේක කොම සිද්ධවෙනිි කියෙලා කෙනෙක් ප්‍රශ්න කරන්නට පුළුවන්. අපි හිතමු අපට පොලිස් නිලධාරියහරි හමුදාවෙන්න නිල මැරේ හරරි පුුවක්වා කැරගෙන ඇවිල්ලා අපි පෙටරල් ෙද්ගේ හැරි අපි පිට්කක් කර එන්න කොට හරි අපට ගාහනව. ැේ අපට තේරෙනවනං අපට අනිවාර් මේරකේ ප්‍රජාතන්ත්‍රවාදිය අයිතිවාශකමක් තියෙනවා අපේ විරෝධය පාන්න. අපෙන් කිම කෙනෙකුට මරණ තරජඩයක් නොකර ඉන්න තාක් කලා අපේ නිරයිදව සටම්පූර්ුවත්්‍යයාගෙන කෑගහන වෙලාවක. පොලිසිය ඇවිල්ලා අපට උන්ඩයක්කින් ප උත්තර දෙන්න හදනවනං අන්නන්නේ වෙලාවෙ පැරලා අපේ ජීවිත ආරක්ෂාවෙනුවෙන් ඌට පහර දෙන්න අයිතියක් තියෙනවා. දිගින් දිගටම අපේතමෝ අපට ගහන විතරක්නම තාවකිෙක්ක වෙල්ලා. අපේ. අපගේ ජීවිතයට තර්ජයක් නොනක බෙඩතියන් හදනවන ලඟඉන්න කාට අහිතියත්තියන ලඟතින පොල්ලක් කඩාගෙන වෙල්ලා අරුගේ කකුල් දෙක කඩන්න. සාමානයෙන් ඒවෙලාව පොලිසිට ඊළඟ කළ හැකිදේ තමයි, අදාන පුදගලය අත්තඩැම්ගුටාරගෙන උසාබියයට ඉදිරිපාත් කරන එක. සාමානයෙන් උසාාවයට ඉදිරිපත් කරට පස්සේ මේ වගේ නඩුව කනම්? දන්නන් අපි රටේ ඩුකාරව සවා බඩුකාරවඇතර වැඩි වෙන සක්නෑ මේ හාල් පාරු නඩුකාරව බහෞතරැක් කරා කරන්නේ නීතිය පැත්තක කියල දේශාලනය අත ටරගන මේ මිනිස්සු රක්ෂි බන්ඳනා ගාරගත කරනවා. හැබැයි එහෙම කරත් මේ නඩුව යනකොට එමනත්තව බොව අපි හිතකො මේ වැඩේ අපසංවෙන් මර මනිැරුමකින් කියලා එමනත්තන් ගහන්න අපකට අපි ගහල මැරයි කියලා අන් ඒබගේ වෙලාඕක මේක යනව මහාදි කරනට. හැබැයි මහාදිකරණයට ගියාට පාසේ නඩුව සිද්ධනි පලමිනි වතාාවට ඇ නිල්ල සි අප විරුද්ධෝ යෙන ක්ෂසිීදිරි පත් කරනවා. ඉන් පත්ස්සේ සාක්ෂි ප්‍රමාණවත් කියලා නඩුකාරය තිීන්දු කරු. අන්න ඒ වෙලාට නඩුකාරය අපට දේනවා විත්තිවාචිකයක් ඉදිරි පත් කරන්න එ නැත්තම් ඇයි එහෙම උනේ කියලා අපේ පැත්තෙන් පැහැදිලි කරන්න අවස්ථාවක් කියනවා. අන්න ඒ වෙලාට අපට පුළුවන් අපේ ආත්මාරක්ෂාවේ අයිතිය පෙන්න්න. එම නැත්තම් අදාළ පොලිස්නිල ධාරයා හෝ හමුද අනිලධාරයාා. අපේ ජීවිතයට හරි අපේ දේපොල්වට හරි එහමන තම් ලඟම ඉන්න කෙනෙක්ගේ ජීවිතයට මරණ තර්ජනයක් කරන වන්නං ඒ පුද්ගලයාගේ ජීවිතය මරණයෙන් අවසංකිරීමේ අයිතියක් අපේ රටේ අපරාධිනීති අනුව තියෙනවා එක බොහොම පැහැදිලුව අප එරටේ ද්ඩ නීච සංග්‍රහය තියෙනවා හැබැයි මේ වැඩේදදි අප හොඳ කොදත් තියෙන්නට සිද්ධ වෙන. බදකින්නට ඇති පෞගේද වසල ර කරුනෑගල වෙච් සිද්ිය කරුණෑල පෙට් ේ එකක හිට මිියෙකුට. ත් හමුදාාවන්නේ ඉහල ලොක්ක එෙක්කයි කියාගන්න මීහරකෙක් ඇන්න. එහෙමන්න ඇත්තම් උඩ පැනන පයින් ගැහුවවා. හැබැයි මේ මනුෂ්‍යයා කරේ පොලිසියට ගිහිල ඇන්ට්‍රිය දාලා දෙමිනිසරයට කලිසම ගලවල හමුදාවුට දෙකට නැමුණ. මේ කාලකණ්්‍ය තමන්ගේ පැමිණිලිල් ලාස්කර ගත්ත. මිට්ටර්නි මේ මෙවැනි පවාදීම්තුලින් සිද්ධ වෙන්නේ පොලිසේසා හමුදාව දැනගන්නවා. ඕන කුපාඩි බලුවඩක් කරලා මිනිහෙක් නීතියටාවට පස්සේ ඒක ෂේප් නියයයිම් විසඳගන්න පුළුවන් කියන කාරණය. කොටින්ම ඒ හමුදා සෙබලා එවෙලඒ පහර දෙන වෙලාේ එතන හිටම මිනිසුන්ට අයිතියක් තිබුණා ඒ හමුදාවේ ලොක්කගේ කකුල් දෙක කඩන්න. එවි තරක්නමකද එ පුද්ගලය පහරදුන්නේ නිරාල්ඩ අයිංසක මිනිියෙකුට කිසිදු තර්ජනයක් නොක රපුතාත්වයක් තුළගෙනකොට කියන්නට පුුවන් පොලිසිය පිට් කරන වෙලාක ඇවිල්ල ගහන්න එහමනම් පොලිසිය පහරදිනි හමුදාවවුන් ගහන්න එළවෙලවා මේ අක්කඩංගු ගන්න හදකොට මිනිසු විරුද්ධව වන වෙලාවක කියන කාරණි. එහමනතම් පොලිසිේ නීතිය ක්‍රියාම්ම කරන්න හදපු වෙලාකොට ඒකට විරුද්ධව මිනිසු දංඟලපු වෙලාවක කියන තර්කය. මිටටර්ණ එතනදී පොලිසිටෝ හමුදාවට පාවිච්චි කරන්නට පුළුවන්. අවම බලය එහම නැත්තම් ඒ අවස්ථවිදි පාවිච්චි කළයුතු අවම බලය විතරයි පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙන්නේ. අවම බලය, ිනිවනුමකින් කෙලවර කරන්නට තරම් අප එරටේ කාලකන්නේ පොලිසියට අයිතියක් නැහැ. ඔබ දන්නවා කාලකන්නේ පොලිසිය සහමුදාව අවම බලිය කියනෙක උපරම බලය දක්වා අදගෙන යනවා. හැබැයි අවම බලිය කියන කාරණය අපි සලකා බලියයුත්තේ අවස්ථාවනුව එක ඇන්නේ ඒ සිද්ධි මේ කාරණාමත තමයි අවම බලියය කොච්චරද කියනක තිීන්දු වෙන්න. හැබැයි, දැනගයුතු වැදගන්නම කාරණය තමයි නඩු තාම්දුරන්ගේ බඩු තාම් දුරන්ගේ කියන කාරණී. නීතිය පාලනීතියන සිිෂ්ට සම්පන්න සමාජයක විතරයි නීතිය දෙපර්ශයටම ආරක්ෂා කළ හැකි වෙන්නේ. මේ වගේ තත්වයක් තුළ. එම එත නීතිය කිසිම සරණක් නැති තත්ත්වයක් තුළ මේ රටේමිනිසුන්ට තමන්ගේ ජීවිතය අයි තිවෙනුවෙන් මනාගෙන මැරෙන් හරි සිද්ධවෙලා තියවා එෙම නොවනොත් සිද්ධ වෙනදේ අපි පහොගී ඉතිහාසය පුරාම අබදැක්තා මිවණ කාලක ොලසි. ඒ හමුදාව නැත්තං ආන්ඩුවෙන් නිලමැරයෝ මේ විදයට හැසිරෙන්නේ උන්ගේ විධ බල කඳුරුවලින් ලැබෙන විධදේවල් නිසා එවනත්තන් ඔ මහඋන්ගේ අතපල්ලෙන් බේරටික ලවකන්න තමයි මේ හාල් පාරෝ දංගලන්න. මේ අතරතුරේ අලුතින්ම බිහිවෙලා ඉන්නවා. ඊළඟ මැතුවරණයේේදී මනාපගන්න දඟලන අම්මන්්ඩිල කීප දෙනෙක්. මුන් තමන්ගේ තමන්ට කඩයන නැත්තන් ජංග අපුල්ලන්න කැමති මාධ්‍යාතක වල සයෝගත් සහ. ජංගි පල්ලන කාරෝටිකක් පාාවච්චි කරලා තමන්ගේ ප්‍රතුරූපය හදාගන්න දඟලමෙෙන් ඉන්න. මේක වෙනස තේරුන්ගන්නට පුළුවන් සැබෑලිසම සටන්ගරන කලාාකාරෙක් විශ්වවිද්‍යාලි ශිෂ්‍යය කරංගහිලා ඇප නොදී දබස් දාහතරත්තිනො කිසිම හේතුවක් නැතුව. හැබයි රාම්මන්ඩිල ජනාධතිපති මන්ද්‍රේගාවදී අල්ලගෙන ගේල්, හෘර්තාල් කරල ආදරය කරන මේ ක අපප්ිකටුවක් පකිසිම කාරදරයක් නොදී ගෙරගනි මිනිහ ඇල්ල පොලිේ තුළ හැනෙ අදී. අවසානයේදී ඇවීරවරියයක් කියල ජාධික වීරවරයක් කියල පොරක් කරන්නට හදනෝ. මිතුරණ නිශ්චත මොතේ මේ සටන පවති ොහොතේ ගල් පිල්ම ස ොල් පිල් අතරවෙනනස තේරුන් ොගත්තොත් සිද්ධුවන්නේ බරපතල ප්‍රශ්නයක්. එනිසා මිතුරණ අපේ ආත් මාර්ක්ෂාවයායි තෙවෙනින් අපි සටන් කරන ගවන්ම. අපේ ජීවිත අයිතියවනුවෙන් මේ කාල කන්න ක්‍රමේ වෙනස් කරන්න අපි සවියලුම දෙනනාට දැන් බරපතල වගකීමක් පෙැරල්ල තියෙන අන්න එක කරන්න පුළුවන්. ඒගැන හැකිය ාවක් ඇති දක්ෂතාවක් ඇැති සමාජ දේශපාල කණ්ඩෑමක් සමග අප ේම ට මිට අ ජයග මති බ පත් කරමින් ම ඔබෙන් සමමුගන් ඔබ සමට ජයල්.